මහා බැංකු මංකොල්ලය තුලින් මතුවෙච්ච කාරණාවත් දැන් විදේශමතිවරයා රිජුලස පළවෙනි වතාවට සිංගප්පූරුවේ විදේශමතිවරයාට ලියලා තියෙනවා අර්ජුන මහේන්ද්‍රන් මෙහාට එවන්නේ කියලා ලංකාවට. පළවෙනි වතාවට මේ 2015 ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳව වර්තමාන විදේශමතිවරයා කෙලින්ම ලිඛිතව අනිකුත් සිංගප්පූරුවේ විදේශමතිවරයාට ලියලා දැන් ප්‍රශ්නේ ඉස්මතු කරලා තිබෙනවා. 2015 පෙබ්‍රවාරි මාසේ 27 ඇතිවෙච්ච සිද්ධියක්. දැන් අවුරුදු 4 අවුරුදු 5ක් කිට්ටු වෙන්න ඇවිල්ලා. තාම මේ පිළිබඳව විමර්ශනයක් සිදු වුණා. මේක එලිදරව් වුණේ තමුන්නාස කවුරුත් දන්නා වගේ මම නායකත්වයේ දුන්නු කෝප් කමිටුවෙන් තමයි මේක හොයාගත්තේ. මේක මේ අපේ රටේ කවරදාකත් මේ වගේ රාජ්‍ය මංකොල්ලයක් සිදු වෙලා නැහැ. ඒ සුදුනේ මහා බැංකුවේමයි. මහා බැංකුවෙත් ඒ වගේම ඊට සම්බන්ධ ඒක දේශපාලන නායකව සම්බන්ධයි, මහා බැංකුවේ සමහර නිලධාරීන් සම්බන්ධයි, අපේ රටේ ධනපති පන්තියේ මූල්‍ය ප්‍රාග්ධන ස්තරයට සම්බන්ධ කොටසුත් මේකට සම්බන්ධයි. ඒ වගේම රාජ්‍ය බැංකුවලට වැඩ කරන සමහර අයත් මේකට සම්බන්ධ වෙලා තිබෙනවා. නිසා පාඩුව මහා බැංකුවට පාඩුයි, මහා භාණ්ඩාගාරයට පාඩුයි, ඊළඟට අනිකුත් අපේ රාජ්‍ය බැංකු සියලටම පාඩුව තිබෙන විශාල දැවැන්ත පාඩුවක් ඇති කරලා තිබෙනවා. එය තමයි මූල්‍ය අර්බුදය උග්‍රවේ කිරීමට දාගවෙච්ච එක ප්‍රධාන සාධකයක්. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් යළි කඳවීම මගේ දැන සිංගප්පූරු ආණ්ඩුවත් අපේ ආණ්ඩුවත් අතර තියෙන මිත්‍රත්වය සුහදතාවය මගේ දැන ඒ විදිහටම රඳවා තබා ගැනීමට අවශ්‍යම නම් සිංගප්පූරු ආණ්ඩුවට අහක බලාගෙන පුළුවන් කමන්නේ. මේක පුද්ගලයකට වෙච්ච දෙයක් හානියක් නෙමෙයි, මුළු රාජ්‍යයටම රාජ්‍ය මූල්‍ය ශ්‍රේෂ්ඨටම බලපාපු සිද්ධියක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටින්නේ මෙය අඛණ්ඩව මේ පිළිබඳ ක්‍රියා කිරීමේදී ඉදිරියටම ගොස් ඒකට අදාළ කොටස්වලට විරුද්ධව නීති නිමාර්ගයෙන් කටයුතු කරලා මේ ප්‍රශ්නය අවසන් කිරීම කළ යුතුයි කියන එකයි. විධායකය සම්බන්ධ වෙලා තියෙන කෙලින්ම විවස්සාදායකය තුල අවුරුදු 5ක් ගත වෙලා තාම මේ ප්‍රශ්නය විවාදයකට ලක්වුනේ නැහැ. න්‍යාය පුස්තකයේ ඇතුල් කරලත් විවාදයකට නැත්වෙච්ච කාරණාවක්. ඒක මගහැරියා. දවස් දෙකක් කාලේ වෙන් කරලා තිබුණ පාර්ලිමේන්තුවේ තාමත් මහා බැංකු මංකොල්ලේ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. වර්තමාන ආණ්ඩුව මේ අවස්ථාව කරගන්න ඕන මේ පිළිබඳ විවාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න ඕන. ඒ තුලින් තමයි මහ ජනතාව දැනුවත් කරන්න පුළුවන් වෙන්නේ. විධායක මැදිහත්වල ව්‍යවස්ථාදායක මැදිහත්වල පමණක් නෙමෙයි මේ වார்த்தාව මම ඉදිරිපත් කරන්න වැලැක්කුව පමණක් නෙමෙයි ඉදිරි මාසතෝ තිබිච්ච වார்த்தාව මාධ්‍ය රෙලවර කීමට වාරණයක් ගත්තා. කොළඹ දිසා උසාවියේ දිස්ත්‍රික් නඩුකාරයා තහනමක් පවත්දලා ඒක හන්දා අධිකරණත් මේකට ඇතුල් වුණා. ඒ නිසා මේ වංචාවක් මේක ආරක්ෂා කරලීමට අධිකරණය ව්‍යවස්ථාදායක විධායක තුනම එක් එක් මට්ටම් වල ඍජුහර අනියම් විදියට නැත්නම් වක්‍ර විදියට මේක සම්බන්ධ වෙච්ච ඉතිහාසයක් තිබෙනවා මහා බැංකු මංකොල්ලේ.